ලංකා ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නවා. නිදහස් අරගලයක් සිද්ධ නොවුණු රටක අපි අවුරුදු 74ක් ජීවත් වුණා. ඒ නිසා ඒ අවුරුදු 74 ඇතුලේ ජාතිවාද, ආගම්වාද, ගහ මරා ගැනීම මේවායින් පිරීලා තිබුණා. මේ අපි නිදහස් අරගලයක් සිදු වුණු රටකට පියමන් කරන්න උත්සාහ කරන අවස්ථාව. ඒ අරගලයේ සිදු කරපු තරුණ පිරිස කටයුතු කරපු ආකාරය අපේ රටට විශාර කීර්තියක් ලබා දුන්නු විදියක්. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවල ලේ වැගිරීම් සිදු වෙනවා, දේපළවලට විශාල විදියට හානි කරනවා ඒ සටනේම කොටසක් හැටියට. නමුත් මේ අරගල කරපු පිරිසෙන් පේන්න තිබුණු දේ තමයි විශාල උත්සාහයක් ගන්නවා කාටවත් හානියක් නොකර ඉන්න, දේපලකට හානි වීම වළක්වන්න සහ ඒවා රැකගන්න. ඒ වගේමයි මේ අරගලය ඉදිරියේ කටයුතු කරපු පොලිසිය, ත්‍රිවිධ හමුදාව කටයුතු කරපු ආකාරය ඉතාම ආදර්ශමත්. මං හිතනවා මේ අරගලයට සම්බන්ධ වුණු සියලු පාර්ශව ගැන මේ වෙලාවේ ලෝකයේ අල්ජසීරා සහ වෙනත් චැනල් දිහා බැලුවම පේනවා හැමෝම කතා කරන්නේ ප්‍රශංසාත්මකව. මෙන්න මේ ඇති කරගත් ප්‍රතිරූපය ගොඩාක් උදව් වේවි ඉදිරියේදී සංචාරකයන් මේ රටට ආකර්ෂණය කරගන්න, ආයෝජකයන් මේ රටට ආකර්ෂණය කරගන්න, විදේශ සංවිධාන වලින් ආර්ථික ආධාර ලබා ගන්න. එනිසා ඒ සටන් වැදුණු තරුණ පිරිසත්, ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් යන සියලු පාර්ශ්ව වෙත අපගේ අතිමහත් වූ ගෞරවය ප්‍රකාශ කරන්න ඕන මේ අවස්ථාවේදී. මේ වෙලාවේ ඉතාම වැදගත් කාර්යභාරයකට කොටස්කාරයෝ වෙන්න නියමිත පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ ඉන්න සමාජික බවුතුන් ආමන්ත්‍රණය කරන්න කැමතියි. ඔබ හැම දෙනාම පාර්ලිමේන්තු නියෝජිතයන් බවට පත් උනේ පවතින ක්‍රමය යටතේ මනාප විශාල පොරයකට ගිහිල්ලා. ඒ ක්‍රමය තුළ ඔබ හැම දෙනාටම විශාල විදිහට මුදල් වියදම් කරන්න සිදු වෙනවා. එතකොට ඒ සඳහා යම් යම් දෙනාගේ මුදල් ලබා ගන්න සිද්ධ වෙනවා. දිනුවට පස්සේ ඒගොල්ලන්ට අනුග්‍රහ දක්වන්න, ඒගොල්ලන්ට අහම්බ කරගන්න අවස්ථා දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේක තමයි පවත්නා ක්‍රමය. මෙතනින් එහාට තිබෙන්නේ මේ ඔබටවත් මේ රටටවත් හිතකර නොවන මේ ක්‍රමය වෙනස් කර ගැනීමේ අවස්ථාව. ඒ ක්‍රමය වෙනස් කර ගැනීම එක්ක ඔබත්, ඔබේ දූ දරුවනුත්, මේ රටේ අන් දූ දරුවනුත් යන සියලුම දෙනා සුරක්ෂිතයි. ඒ නිසා ඔබ මොන පක්ෂයෙන් බලයට පත් වුණත්, මොන පුද්ගලික අභිලාෂයන් ඔබට තිබුණත්, පක්ෂයක් හැටියට මොන සැලසුම් ඔබේ තිබුණත්, මා කියනවා මෙතෙක් ඉතිහාසයේ අපට වෙනස් වෙන්න ලැබිලා තියෙන මේ තීරණාත්මක මොහොතේදී ඒ සැලසුම් න්‍යාය පත්‍ර අමතක කරලා මේ වෙනස සිදු කරගන්න ඔබට ඓතිහාසිකව ඇවිල්ලා තියෙන මේ කාර්යභාරය ඉතාම හොඳින් ඉටු කරන්න කියලා ඒ හැම දෙනාගේම ඉල්ලා සිටිනවා. අරගලයේ යෙදුණු තරුණ පිරිස ඔබ මේ දක්වා ප්‍රදර්ශනය කරපු සංයමය ඉතාම ආදර්ශමත්, ගෞරවණීයයි. මෙතනින් එහාට තියෙන කොටස තුලත් ඒ ඉතාම උසස් වූ සංයමය පවත්වා ගනිමින් මේ වෙනස සිදු කරගන්න ඔබ මැදිහත් වෙන බව අප හැම දෙනාගේම විශ්වාසයයි. මේ මොහොතේ වැඩබලන ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඔබට කියන්න තියෙන්නේ මේ ඓතිහාසික වෙනස සිදුවන මොහොතේ ඒ ඓතිහාසික වෙනස නිරෝගී ලෙස සිදුවෙන්න, ඒක සිදු කරගන්න කරන්න පුළුවන් හැම සහයක්ම ඔබ ලබා දෙන්න. මේක මෙතෙක් ඉතිහාසයේ උදා නොවුණු අවස්ථාවක්. ඒ ඓතිහාසික සිදුවීමේ කොටස්කරුවකු වීමේ භාග්‍යය ඔබට ලැබිලා තියෙනවා. ඒක තේරුම් අරගෙන ඒ මැදිහත් වීම අන්තිම උසස් ආකාරයෙන් සිදු කරන්න කියලා ඔබෙන් ඉල්ලනවා. රටින් බැහැරව වෙසෙන ශ්‍රී ලාංකික ජන ප්‍රජාව මේ වෙලාවේ දුරයෙන් ඉවත්ව රටින් පිට වී සිටින හිටපු ජනාධිපතිවරයා සහ එතුමගේ බිරිඳ ඒ කිසිවෙකුට අවමානයක්, අගෞරවයක් වෙන දේවල් ඔබේ රට, ඔබ ඉන්න රටවල ඉඳලා සිදු කිරීමෙන් වළකින්න. ඒ යුගය අවසාන වෙනවා. දැන් නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ගැනීමේ
අවස්ථාවයි අප හැම දෙනාට උදා වෙලා තියෙන්නේ. ඒ සඳහා අපි අතීතයේ තුවාල අමතක කරලා ඉදිරියට පියවර තබන වැඩේ පටන් ගනිමු. ජාති ભેද නැති, ආගම් ભેද නැති, හැම කෙනාටම එක සමාන ගෞරවයෙන් සැලකෙන, පුරවැසියන් මිස යටත් වැසියන් නැති, පාලකයන් නොව අපේ නියෝජිතයන් අප වෙනුවෙන් පෙනී සිටින නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ගැනීමේ කාර්යයට අපි හැම දෙනාම සහභාගි වෙමු. අපි හැම දෙනාම අපට පුළුවන් ප්‍රමාණයෙන් සංයමයෙන් ගෞරවයෙන් මෙදිහත් වෙමු.